උදෑසනක් වේවා බලේ බෙදා සත්‍යීමේ ව්‍යාපාරයේ හැටියට අපි පවත්වාගෙන යන මේ සතියේ මාධ්‍ය සාකච්ඡාවට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා මා සමග සිටින අසස් සාලි මැතිතුමා නුවාත් සංවිධානයේ නායකතුමා මම අද කල්පනා කළා විශේෂයෙන්ම කතාවක් කරන්න පොඩි වචන ස්වල්පයක් කියන්න මේ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා දේශපාලන ගමනේ අවුරුදු 40ක් ගෙවිලා දැනට රටේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයා වශයෙන් කටයුතු කරන අවස්ථාව ගැන වචන ස්වල්පයක් කියන්න. මේ රටේ සමසමාජකාර නායකෙක් වශයෙන් සමසමාජකාරෝ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරු ගැන කතා කරලා තියෙන්නේ බොහොම දැඩි විවේචනාත්මක කරුණු කියමින්. එදා 1948 අපේ නිදහස වෙලාවේදීත් එක්සත් ජාතික පක්ෂයට හිටපු ප්‍රබලම විරුද්ධවාදියා තමයි සමසමාජකාරය. සමසමාජ අගමැතිවරයෙක් එන්න ඉඩ තිබුණා. UNP එක පරාජය කළා. ඒ වෙලාවේ සමසමාජ වාමාංශික කොටස් අතර එකඟත්වයක් හරියාකාරව ගන්න තිබුණා නම්. ඒ තරම් ප්‍රබල ලෙස සමසමාජ UNP ගැටුම උග්‍ර වෙලා තිබිච්ච කාල පරිච්ඡේදයක් එදා. එදා සමසමාජකාරයෝ UNP එක නිදහසේ සටනේ වීරයා කියලා පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ පිළිගත්ත යම්සි සටනේ කොටසක් ඒගොල්ලෝ කළත් සාමාන්‍ය ජනතාවගේ සාධාරණේ යුක්තිය UNP එකෙන් ඉතුරුනේ නැහැ. සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එකෙන් ඉතුරුනේ නැහැ කියන තේරුමෙන් සමසමාජකාරයෝ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස සාධාරණ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා කිව්වේ. ඒ වෙනුවෙන් කිව්වා UNP එක පෙනී හිටින්නේ ප්‍රභු පැලැන්තීන් වෙනුවෙන්. සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා ප්‍රභූවරු ප්‍රභු නයින් නාම තියෙන නම්බු නාම තියෙන අධිරාජ්‍යවාදීන් එක්කට වැඩ කරපු උදවිය එකතු වෙලා තමයි මේ පක්ෂය හදලා තියෙන්නේ. ඒක ප්‍රභු ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ පක්ෂයක් ප්‍රභූවරුන්ගේ පක්ෂයක් කියලා තමයි නම් කළේ. එතකොට ඒක ඇත්තටම පල්ලෙහා මට්ටමේ මුස්ලිම් දෙමළ එයාත් එක්තරා දුරකට පිළි අරගෙන වාමාංශිකයන් සමග එකතු වෙලා වැඩ කළා. එහෙම කළා තමයි සමසමාජයේ ප්‍රබලම විපක්ෂය හැටියට මුණ දුන්නේ. එහෙමයි එදා තුනේ. එදා DSN නායක ගැන එන්නම් පෙර කතා කළා නම් මම කතා කරනවා භාෂාවෙන් නෙමෙයි කතා කරන්නේ. පැහැදිලිව. විශාල විරෝධතාවයක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදය හානි කරන්න ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලෝ. නිදහස අපිට සීමා කරන්න ඇවිල්ලා තියෙන්නේ. නිදහසේ සටනේ නායකයෝ නෙවෙයි. අපේ විවේචන එදා එහෙම තුනේ. එහෙම තියලා කාලයක් යනකොට කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ? වාමාංශිකයෝ විතරද මේ ප්‍රජාතන්ත්‍රවාදී කියනකොට තමයි බණ්ඩාරනායක මහත්තයා එළියට ඇවිල්ලා පෙන්වුවා නෑ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය අපි තමයි ගෙනියන්නේ කියලා අලුතෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතන්දරයක් ඇති කළා. ඒකට සෑහෙන බලවේගයක් එකතු වුණා. දෙමළ ජනතාවගේ නායකයෝ එකඟ වුණා. එකට වැඩ කරන්න. මුස්ලිම් නායකයෝ ආවා. ප්‍රභු මුස්ලිම් නායකයෝ අනිකුත් මුස්ලිම් නායකයෝ එකතු වුණා. එකතු වෙලා තමයි එක්සත් ජාතික පක්ෂය පරාජය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ අනිත් අයගේ නිදහස මේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහසේ බලවේගය දිනුවේ. නමුත් ඒ බලවේගය සිංහල රාජ්‍ය භාෂාව කරන්න යාම තුළින් විශාල අභියෝගයක් එල්ල කළා ප්‍රජාතන්ත්‍රවාදයට. නමුත් බණ්ඩාරනායක මහත්මයා කොහොම හරි ඔළුව බේරගෙන බණ්ඩාරනායක චෙල්ලනායකම් කිව්සුම ගැව්වා. විශාල විරෝධයන් කැකෑරුණා ඒගොල්ලෝ පක්ෂය තුලම. මරු විකල්ලේ මිනිස්සු කෑ ගැව්වා. එතුමා ඒකට යටත් වුණා. යටත් වෙලා තමන් ගෙන ගිය ඒ ගමන පොදු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් රටට ගෙනාවා කියන එක විනාශ කළ දැම්ම. ඒ විනාශයත් සමග විශාල කුරිරු ජාතිවාදයේ රට පුරා පැතුරු. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ යට ගියා. ඊට කලකට පස්සේ වාමාංශික නායකෝ අලුත් කල්පනාවක් ඇති කරගත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙන්න.
මොකද ඒ කාලේ කතාවක් තිබුණා මේ සමාජවාදයට යනවා කියලා ජන සතු කළා. ඒක ආරම්භ වුණේ කැස්ට්‍රෝ කියුබාවෙන් ඔන්න සමාජවාදයට යනවා කියලා කිව්වා කියලා රුසියාවේ ආධාරයෙන් රතු පාට ඒකාධිපතිත්වයක් ගොඩනැගුවා. ඒකට කිව්වා සමාජවාදී. ඒ විදිහට විවිධ රටවල් වල මුස්ලිම් සමාජවාදය, බෞද්ධ සමාජවාදය, මේ විවිධ ආකාරයේ සමාජවාදයන් දාගෙන පොල්පොට් ක්‍රමයට සමාජවාදයට යන. ඔක්කොමලා එකතු වෙලා ජාතිවාදී හෝ ආගම්වාදී අදහසක් දාලා සමාජවාදයක් කවලා ඒකෙන් සමාජවාදයට යනවා කියන මතයක් ලෝකෙ පැතිරිලා ලංකා සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඔක්කොම ඒකෙත් පැටලලා සමාජවාදී හොයන්න කියලා එහෙම ගියා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාව අමතක කළා. එහෙම ගිහිල්ලා අන්තිමේදී විශාල අකර තැබ්බයකට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ රජ වෙන ගමනටද මාක්කාමෝක ගියා. අපි ඒකෙන් අයින් වෙලා හිටි. අපි පැහැදිලිව පෙන්ලා දුන්නා ඔය පොල් පොට් සමාජවාදී කවදාවත් සමාජවාදයක් වෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ අරගලේ නිමා වී නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ලැබිලා නැහැ. ඒ නිසා ඕක බොරු කතාවක් කියලා අපි කිව්වා. එහෙම වෙලා අපි සමාජකාරයෝ හැටියට වෙන මෙහෙටිය. ඊට පස්සේ ආපහු ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ මේ රටේ සාකච්ඡාවක් ඇති වුණේ ජේ.ආර්. ජයවර්ධන උන්නේ. බලයට ඇවිල්ලා ඒකාධිපති වස්තාවක් හදලා මර්ධනකාරී බලවේගගෙන යන අතර විශාල අභියෝගයක් ආවා දෙමළ ජනතාවගේ සටනේ. මුස්ලිම් ජනතාවගේ විරෝධේ. එතකොට උන්නේ එක පාරටම මේකට මුහුණ දීම සඳහා හොයලා බැලුවා කවුද ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන්නේ වම විතරයි. වම තමයි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් ඉන්නේ. අපිට අත දික්කලා කිව්වා ඕගොල්ලෝ එන්න. අපි හිරගෙවල් වල හිටියේ. හිරගෙවල් වලින් එළියට අරගෙන අපිට කතාව දුන්නා එන්න. ඕගොල්ලෝ එන්න. ඒක වකවානුවේදී ඒ ජේ.ආර්. ජයවර්ධනට හිටියා මිත්‍රයෝ එක්සත් ජාතික පක්ෂය තුල. එක්කෙනෙක් තමයි ප්‍රේමදාස මහත්තයා. උනේ අකමැත්තෙන් හරි මේ වැඩ පිළිවෙලට එකඟ වෙලා ඉතාම සූර වැඩ ක්‍රියාමාර්ගයක් ඉෂ්ට කරන්න ඉදිරිපත් වුණා. ඒ වගේම හිටියා හමීඩ් කියලා මුස්ලිම් නායකයෙක්. හමීඩ් ගැන කියන ආඩුයි. හමීඩ් අත් වශයෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සාධාරණයේ වෙනුවෙන් ඉස්තාම ගැඹුරු දෘෂ්ටිමය නියෝජනයක් දීපු නායකයෙක් මේ රටේ. ඒ හමීඩ් ඔහුට උදව් කළා මේ වාමාංශිකයන් සමග එකතු වෙලා යන ගමන ගැන ඔහු වේගයෙන් වැඩ කළා. ඒ කාලෙම තරුණ නායකෝ හතර දෙනෙක් මතුලා තුන එක්සත් ජාතික පක්ෂය. ගාමිණී දිසානායක, එතකොට අතුලත් මුදලි, ඊළඟට රනිල් වික්‍රමසිංහ, ඒ වගේම සජිත් ප්‍රේමදාස. මේ තරුණ නායකයෝ තමයි ඊළඟට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න ඉදිරිපත් වුණේ. විශේෂයෙන්ම ගාමිණී දිසානායක මං කිට්ටුවේ මේ කාලේ ඇසුරු කරන්න ලැබුණා, වාද විවාද කරන්න ලැබුණා. ඔහු එවැගේම ලලිත් ඇතුළාම්මුදලි ඒ වගේ අය මාක්ස්වාදය හදාරලා අගෙනගෙන ඒ ගැන කල්පනා කළා. ඒවයින් ලැබෙන අධ්‍යක්ෂමුත් පාවිච්චි කළා මේ සාධාරණ යුක්තිය ගැන කතා කරන්න ඉදිරියට ආවා. හමීද් පස්සෙන් හිටියා. මේ විදිය වකවානුවක තමයි මේ රනිල් වික්‍රමසිංහ ඉදිරියට එන්නේ. ඔහුගේ පියා මේ රටේ ට්‍රොස්කි වාදය, මාක්ස් වාදය වෙනුවෙන් විශාල සේවයක් කරපු ඩෙස්මන් වික්‍රමසිංහ මහත්තයා. එතුමා සජ්ජාතික පක්ෂයට ගිහිලා න්‍යායාචාර්යවරයෙක් වුණා. ඔහුගේ න්‍යාය ප්‍රයෝජනවත් වුණේ මෙන්න මේ කාල පරිච්ඡේදයේදී. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් හදන්නේ කියන එක. අන්න ඒකෙදී තමයි රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඒ තාත්තගෙන් ලැබුණු අත්දැකීම අරගෙන මෙතන දේශපාලනයට හරියාකාරව ඉදිරියට බැස්සේ. ඔහු ඊට පෙර ඉඳලා දේශපාලනයේ හිටපු කෑත්ත. නමුත් අපි ඔහුට මුණ දුන්නේ නැන්නේ කාල පරිච්ඡේදය. දැන් ඒ ආරම්භ වෙච්චි එයා නායකයෝ, තරුණ නායකයෝ හතර දෙනාගෙන් දැන් දෙදෙනා ඉතුරු වෙලා ඉන්නේ. රනිල් වික්‍රමසිංහ, එතකොට සජිත් ප්‍රේමදාස. මේ දෙන්නා අතර යම් යම් ගැටුම් ඇති කරන්න විවිධ කුමන්ත්‍රණ තිබුණා. අපි ඒවා පරාජය කරන්න අපි සහයෝගය දුන්නා, දීලා ඔන්න දැන් බලයට ආවා. බලයට ඇවිල්ලා අද ඉන්නවා රනිල් වික්‍රමසිංහ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් වාදී නායකයා.
ඒකයි දැන් ගමන් ආපු ගමන. අපිට අහන්න වෙන්නේ දැන් මොකද්ද ඔබතුමා ඉදිරියට යන්නේ? අර රුසියාවේ කෙරෙන්ස්කි බලයට ආවා වගේ ඇවිල්ලා අන්තිමේදී තමන්ට විරුද්ධව හිටපු යුද්ධ සේනාධිපතියා යටත් වෙලා ඌට මුණ දින්න දී ගන්න බැරුව කඩා වැටුණා. එහෙම නැත්තම් අපි දන්නවා යුරෝපයේ ෆැසිස්ට්වාදයට විරුද්ධ ගමනේදී බ්‍රිතාන්‍යයේ පහළ වුණ චර්චිල් කියලා නායකයෙක්. චර්චිල් කොන්සර්වේටිව් පක්ෂයේ අගතිගාමී පක්ෂයක් කියලා පිළිගත්ත පක්ෂයක නායකයෙක්. නමුත් ෆැසිස්ට්වාදයට විරුද්ධව, ජාතිවාදී ආගම්වාදී ෆැසිස් ක්‍රියාමාර්ගයන්ට විරුද්ධව යගදාවක් වගේ නැගිටලා තඩන් කරලා ඔව් ඉංගලන්තයේම කම්කරුවන්ගේ ප්‍රසාදය දිනුවා. ඒක පෙනුණා යුද්ධයෙන් පස්සේ තිබිච්ච ඡන්දෙදී කොන්සර්වේටිව් පක්ෂය හැඳි ගෑවිලා ගියා තරඟේ. එයාගේ පක්ෂේ නමුත් එයාගේ ආසනේ 80% ඡන්දෙ ගන්න පුළුවන් වුණා චර්චිල්ට. මොකද සියලුම දෙනා චර්චිල් ගෙන ගිය ෆැසිස්ට් විරෝධී ක්‍රියාමාර්ගයට සන්තෝෂය පළ කරපු නිසා. ඉතින් අපි අහන්නේ දැන් අද තියෙන ගමන් මාර්ග වලින් ලිබරල් වාදයෙන් ගමන් කරපු මාර්ග තියෙනවා. ඇත ඉතිහාසයේ අපි දන්නවා ඇමරිකාවේ වහලුන්ගේ නිදහස සඳහා සටන් කළ ලිබරල් වාදී ඒබ්‍රහම් ලින්කන් ලෝකේ විශිෂ්ට ගණයේ නායකෙක් හැටියට හැමෝම පිළිගන්නවා. මාක්ස්වාදීන් පවා ගරුත්වයෙන් කතා කරන්නේ මිනිස්සෙක් හැටියට ඒ යුගයේ ගත්ත ක්‍රියාමාර්ගයන් ගැන. ඔහු කොහොමද නිදහස ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සටන් කළේ කියලා ධනවාදී නායකෙක් හැටියට. ඒ වගේ ඉතිහාසයක් තියෙනවා ලිබරල් වාදයේ. අපි ආන්න පුළුවන් අපිට තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ගන්නේ මොන විදිය ක්‍රියාමාර්ගයක්ද. මට හම්බුණා මේ පෞගේ සතියේ උන්නේ අපි සාකච්ඡාවට ගියා. අද දින තත්ත්වය ගැන කිව්වහම මොනවා කිය ඔයගොල්ලෝ සටන් කරන්න. ජාතිවාදී කොහෙන්ද එන්නේ ඔය එකට විරුද්ධ සටන් කරන්න. මගේ ආණ්ඩුවේ කැබිනට් එකෙන් ආවත් සටන් කරන්න. ඒ කිසි දෙයකට මම එකඟ නැහැ. මම එකඟ ජාතිවාදයට විරුද්ධ සටනට පමණයි. විලවුට් කියන්න හයියතු. විජේදාස රාජපක්ෂ ගැන කිව්වම කෝවා. එයාගේ මතය ගැන ඕගොල්ලෝ හිතන්නේ. ඒක පස්සට දාන්න. ඕගොල්ලන්ගේ සටන ඉදිරියට ගෙනියන්න. මොකද මේක ජාතිවාදයේ පරාජය කළා අපි දිනාගත්තු සටනක් කියලා පැහැදිලි. ෆැසිස්ට්වාදයේ ජාතිවාදයට උඩගෙඩි දෙන කිසි කෙනෙකුට ඉඩ දිය යුතු නැහැ කියන මතය ඔහු ඉදිරිපත් කළා. ඒ අනුව මොන මූණ දාගෙන ආවත් සයිට මූණ වෙන්න පුළුවන් වෙනත් මූණ වෙන්න පුළුවන් දාගෙන ඇවිල්ලා ජාතිවාදී ආගම්වාදී බලවේග වලට ඉඩ සපයා දීම සඳහා උන්ට උඩගෙඩි දීම සඳහා විවිධ සටන් එනවා නම් ඒවා මර්ධනය කරන්න අපි එකතු වෙමු. අපි සටන් කළා අපිට කරන්න තියෙන කාර්යය මේ රටේ විධායක බලය පාර්ලිමේන්තුවට යටත් වෙන බලය බෙදලා දෙමළ මුස්ලිම් සිංහල ජනතාව එකඟත්වයේ ගත හැකි ව්‍යවස්ථාවක් හදන්න අපි යනවා. ඒ ගමන යන්න ඔබතුමාලා අපිට එකඟ වෙන්න කියලා මට කිව්වා රනිල් වික්‍රමසිංහ. ඔයා ඩේලි නිවුස් එකේ ඔයාගේ ලිපි වලින් ඔක්තෝබර් විප්ලවයේ ඉදිරියට ගෙනිහිල්ලා පෙන්වන්න කොහොමද දිනන්නේ කියලා. එම කිව්වා. ඊළොට වගේ කිව්වා. නමුත් නිවැරදි. හොඳයි. මෙවැනි තත්ත්වයක් තියෙනවා අපි. එතකොට 90 අපිට පේනවා තාම සටන් ක්‍රියාමාර්ගයේදී අපි එකඟත්වයකින් වැඩ කළ යුතු යුගයක අපි ඉන්නේ. අපිට අපි පසු කරගෙන ආපු ජාතිවාදී ආගම්වාදී යුගයන් වලට වඩා දියුණු යුගයක අපි ඉන්නේ. අඩුපාඩුකම් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කැබිනට් එකේ ඉන්න නොයෙකුත් අය ගැන මට වඩා හොඳට මගේ මිත්‍ර අසස්සාලි මැතිතුමා කියයි. නමුත් මේ ආණ්ඩුව යටතේ හා ආණ්ඩුව සමග මේ ව්‍යවස්ථාවක් හදලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී සඳහා ගෙන යෑමේ සටනේ ක්‍රියාමාර්ගයේ අපිට තවමත් ඉතුරු වෙලා තියෙන නිසා 40 වසරක දේශපාලනය රනිල් වික්‍රමසිංහ මැතිතු
මේ සටන ඉදිරියට ගෙනිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වය මේ රටේ ජනතාව අතරට ගෙනියන්න පුළුවන් නම් එහෙනම් ඒක ලොකුම වෙනසක් ලෝකේ පුරාම. මොකද ලෝකේ පුරාම පෞගේ කාල වකවානුවේදී ට්‍රොස්කි කියපු විදිහට කිසිම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුට තමන්ට විරුද්ධ වෙන ජාතිවාදී ආගම්වාදී ප්‍රබල ව්‍යාපාරයන්ට මුහුණ දෙන්න බැරි වුණා. ඒ රටවල ලොවුම් යටත් වුණා. යටත් වෙලා විනාශ වීම නිසාම තමයි වැඩ කරන ජනතාවට කම්කරු පන්තියට මාක්ස්වාදීන්ට ඉදිරියට ඇවිල්ලා මේ ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න බලය ගැනීම සඳහා යොමු වෙන්න සිද්ධ වුණේ කියලා කිව්වා. දැන් මේ කතාව වෙනස් කළා. තවදුරටත් යුක්තිසහගත ක්‍රියාමාර්ග වලට යෑම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට ඉඩකඩ සපයලා තියෙනවා. ඒක ක්‍රියා කළා. මේ රටේ අභියෝග පිට අභියෝග දැන් එනවා. අදත් ස්ට්‍රයික් එකක් තියෙනවා. මේක ස්ට්‍රයික් එක මේ කම්කරුවන්ගේ පඩි වැඩි කර ගන්න කියලාම නෙවෙයි. ඒක දේශපාලන අභියෝගයක තවත් එක ප්‍රකාශනයක් පමණයි. මොකද මේක පඩිය සඳහන් බොහොම ලේසියෙන් කතා කරන්න තුන. මොකද සමාජ ධනවාදය ගැන කතා කරන නායකයෝ ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට සමාජ ධනවාදය වෙනුවෙන්ම සාකච්ඡා කිරීමට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. තාමත් මංගල සමරවීර කියන්නේ ඊට පෙර හිටපු මුදල් ඇමතිවරයා වගේම 60%ක් ප්‍රධාන ධනපති පන්තිය ආදායම් බදු ගෙවන්න ඕන මුළු ආදායමෙන් බදු වලින් 40%ක් තමයි දුප්පතාට දෙන්න කියලා රවි කරුණානායක වැඩ කරගෙන ගියා. ෆයිල් 700,000 ඉඳලා 1.4 මිලියන දක්වාම උගේ ෆයිල් ගාන වැඩි කළා යගේ කාල පරිච්ඡේදය. එතකොට මේ දැන් මංගල සමරවීර කියලා තියෙනවා හැමෝටම ෆයිල් එකක් ඕපන් කරනවා. කමන්නේ ෆයිල් ඕපන් කරන්න. මොකද අපිට ෆයිල් ඕපන් කරන්න වැඩක් නැහැ. අසස්සාරීගේ ෆයිල් එක හැමදාම ඕපන් ඕන කියලා බලන්න පුළුවන්. මගේ ෆයිල් එක ඕපන් කරන්න මොකුත් නැහැ. අසස්සාරීගෙන් ඉල්ලගත්තු ඒවා තමයි තමාර විතර තියෙන්නේ. නැත්තම් ආණ්ඩුව දීපු සල්ලි ටික තමයි තියෙන්නේ. ගැනලා ගන්න පුළුවන් නේද? සබ අපිට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ෆයිල් ඕපන් කරන්න. ෆයිල් ඕපන් කළා සල්ලි හොයන්න කොහෙද තියෙන්නේ කියලා. මිටි තියෙන්නේ කොහෙද කියලා ගන්න. අරගෙන මේ දුප්පතුන්ට තියෙන බර අඩු කරන්න. ඒ බදු බඩ අඩු කරන්න. මොකද දෛනික බද්දක් තියෙනවා හැම මිනිහෙකුටම ආද. වතුර පොඩ්ඩක් බිව්වත් බද්දක්. ඉතින් මේවා අඩු කළා. ඉන්කම් ටැක්ස් වැඩි කරන්න. වැඩි කළා ඔවුන්ට ගවන්න කියන්න. අන්න ඒකයි යුක්තිසහගත බව. මංගල සමරවීර කියලා තියෙනවා. ඒ ගමන යනවා කියලා. හරි රයිට්. එන ඔයා ඒ ගමන යන්න. ඊළඟට දේශපාලන වශයෙන් විධායක බලය පාර්ලිමේන්තුවට යටත් කරපු බලය බෙදා සියලු ජාතීන් ආගම් නිදහසේ ක්‍රියා කරන වස්තාවක් අපි හදා ගැනීම සඳහා යමු. ඒ ගමන තුල අපි බලමු රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොමද තමන්ගේ රාජකාරිය කරන්නේ.